අනුරාධපුර පුදබිම වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් තුළ නිරත වුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ බැහැතක පිළිසඳරක නිරත වුණා. රටේ විනය ගොඩනැගීම පළමු කාර්යභාරය බවයි පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ. අනික වැඩ පිළිවෙල හොඳයි ඔක්කොම එකතු කරගෙන තමයි යන්නේ මම බලන්නේ ඔක්කොම එහෙම සජ්ජ මේ ඔක්කොම කරන්න බැරුණොත් වෙන කරන්න කෙනෙකුත් නැහැ නෑ අනික මේ නීතිය නැතරව නැති කියලා නේද එහෙම වුණා කොහොමද රටක් යන්නේ ඒක නේද මේක මුලේ ඉඳලා ජනාධිපතිම හැදෙන්න ඕනේ මොකද දඬුවම නැතුව මිනිහක් යන්නේ නැහැ නේද සෙත්පිරිත් සජ්ජායනා කළ මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. ඉන්පසුව අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය අටවාගේ විමලඥාන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අවස්ථාවේ ලබලා දෙන්න ඕන නිසා එතුමට මේ ගමන කිල්ලන් වැටලා තියෙන දැනට අඩු කොට ගන්නට ශක්ති ලහිර ලබා දෙන්න අවශ්‍යයි. මේ අවස්ථාව මේ රටගෙන ලෝකෙම දන්නවා රට වැටලා කියලා. ඒ නිසා මේ රට කොට ගත්තොත් උසුමාට ලෝකෙම ගෞරවය කීර්ති ප්‍රසන්නතා ලැබෙනවා. රට සමෘද්ධිමත් දැනකට ගන්නට සියලු ශක්ති මාන්ත්‍රික කායික ශක්ති ලැබේවා කියලා අපි ආශිර්වාද දෙනවා. සමාගාසාදීකතාව මාදරයි. ඉන් අනතුරුව අභිගිරිය රාජමහා විහාරස්ථාන වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කල්ලංචී රතනසිරි ස්වාමීන් වහන්සේ බැහැදක සුවදුක්කම සාබැලුවා. ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නන්වාලීම වෙනුවෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ. ජනාධිපතිවරයා ජේතවනාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. රට දියුණු කරන සාමූහික වැඩපිළිවෙලක් පිළිබඳව සියලු ජනතාව අපේක්ෂා සහගතව බලා සිටින බවයි උන්වහන්සේ මෙහිදී කියා සිටියේ. යාපත වෙන්න ඕනේ ජනතාවට අපට නිකුත්තන් ඉතු කරන්න බැරි වුණා. දේශපාලන පක්ෂවල තිබෙන අකර්මණ්‍යතාවය නිසා තමයි මේ කරාගෙන. අලු යට තිබෙන ගින්දරවා මුදික් නම් පේන්න තියෙනවා. නමුත් ඒ අඟුරුට එක මතුණා පස්සේ අය කරන්න දෙයක් නැහැ. ඒක දැන් ඇති. දැන් ඇති මේ මේ කටයුතු දිහට කරගෙන යන්න. අනතුරුව ජනාධිපතිවරයා ඉසුරුමුණිය රාජමහා විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ජනාධිපතිවරයා රට බාරගත්තේ දෙපසින්ම ඇවිලෙන පන්දමක්සේ රට පැවති යුගයක බවයි උන්වහන්සේ සිහිපත් කළේ. ජනාධිපතිතුමන් මේ වෙලාවේ බාරගත්තේ දෙපැත්තෙම ගිනියවෙන ලොකු පන්දමක්. මහා සංඝරත්නයේ වශයෙන් අපි නිරන්තරයෙන් ආශිර්වාද කරන මේ පන්දම් නිවන අපේ රටේ මේ දැවෙන ප්‍රශ්න ටික විසඳලා අපේ සම්බුද්ධ ශාසනයට උදාහරණ සේවයක් කරන්නට දුර්ග සම්පත්‍ති දීර්ඝාය සම්පත්‍ති ලැබේවා කියලා අපි හැමදෙනාම සාදු ප්‍රාර්ථනා කරනවා. ඉසුරුමුණියේ පුදබිම වෙත පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් තොරතුරු විමසා බැලූ ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතාබහකට නිරත වුණා. This is a very rare article. When did you go? Gold? You have seen the Dutch fort at Hammond Hill, Jaffa. I didn't see that. No, you can see that. Have you had Dutch food here? Yes. Fruit? Yes. Yeah. Food? Yeah. When did you come? තෙල්ලු තරන් දෙන්න මෙහෙම
මහකන්නේ හරියට කරන අපිට ටිකක් සහනයක් ඕන සහනයක් බලන්න සම්පූර්ණ මහකන්නේ කරන්නේ නැත්නම් ඉතින් කෝවිල් මරණීදී නෑ දැන් මේ සැරේ.